මෙ පොඩිගාන දෙන්න එක දාගම් ගී සතිකරපුයට මෙ පොඩිගානත් දෙන්නවාමින වගේ පරිපතයක් තියෙනවා මේෝල්ට දෝලහක්වෙච්ච කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ ඒක සම්බන්ධ වෙන මෙන මේ වගේ ප්‍රතිරෝධයකට ආ සමානයි දෙන්නං කිලෝ එකයි

මේ පරිපත්තය සම්බන්ධ කරනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයවේ අභ්‍යන්තර ප්‍රති්‍රරෝදේශුන් වෙච්ච ඇමීටරයා එවගේම අම්මකට සම්බන්ධ කරනව තව අභ්‍යන්තර ප්‍රතිරෝදේශුන්න වෙච්ච වෝල්ට නීට වලන් කියන්න ඇති මිටේ සම්බන්ධ කරන්න ඕන පරිපතයට ශ්‍රේණිගතව අවශ්‍ය ධාරාව ගල ප්‍රේශයට ශ්‍රණ ගතව අපිට මහින්වන ප්‍රදේශයට ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙන්නේ විභවය හොයා ගණ්ඩන අපිට හොයන් අවශ්‍යන පරිපති යුබවේන අපි අදාළ විභවමයින උපකරණය ත වෝල්ිට සබඳ කන්න ඕන රිවතයට සමාන්තර ගත හරි මන් දෙනව දෙන්නම පරිපූර්ණ ඇමීටයෙකු පරිපූර්ණ වෝල් පීටයකු ඒගොල්ලගේ පාටංක දෙක ලබා ග්ඩ ඕන්න පාටක ලබාගන්බොඩක්ලියාගන්න පහත රූප සටහනනි දක්වා ඇත්තේ පාත රූපසටහණේ දක්වා ඇත්තේ පරිපූර්ණ ඇමීටරයක් පරහ ඇතිළ දාගන්න මොකද පරිපූර්ණ ඇමීටරයක් කියන්නේ අභ්‍යන්තර ප්‍රතුරෝදේශ ශුන්්‍ය වූ ඇමීටරය ඉට පස්සදාගන්න සහ පරිපූර්ණ වෝල්ට් මීටරයක් ොකක්ද වෝල් මිටරේක පරිපූර්ණ බව කියන්නේ වෝල් මීට එක පරිපූර්ණ බව කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අන්තයක් වෙච්චක් එයාගේ අභ්‍යන්තර පිතිරෝදය අනන්තය හේතුව එතුළින් ධාරාවක් ගලන්න නැතිවෙඩවන එතුනි දරාවක් ගැලුවෝත් මේ පතේ යන ධාරාව වෙනස් වෙනම් ඒක නවත්ත ගන්්ඩ අපි කරන්නේ පපුර් ෝල් මට යදන පරිපුුණ ෝල් ිට එක අප් ගන්න පුලුව ප්‍රෝදය නන්තයි කියලා ඒ නිසා පිකඩු පුළුවන් එ තුළින් ධාරාවක් ගල්ලි වෙල්ලා මේ පරිපතයට බාධාව කෙල්ල වෙනි නෑ කියලා දාගණ් එක අභ්‍යන්දර ප්‍රතු්‍රරෝධය අනන්තයක් නැත ඉතා විශාල වූමියකි ළ මේ රුපසරන ඇඳගෙන හදන්බන්ටක් ගලකෝෂයේ අභ්‍යතුප්‍රතිරෝධය සුන්යයි ඇමීටරේ පාටාංකය කියල කියන්නේ ගන්න ධාරාව මේ පතහරා ගන්න ධාරාව ී අම සම්බන්ධ කරනවාන ස්ථාන දෙයක් අතර ඒස්ථාන දෙක අතර විබෝවන්තරේ තමයි වෝල් මීටයේ පාටාංකය වෙන්නේ. ඉතිං ඔය විදිහයට අපිට ඇමිටය වෝල් මීටය සම්බන්ධ කරලා අපිට පුළුවන් පරිපතයක ගන්න ධාරාව පරිපත්යක අග්‍රධ දෙයක් අතර විබවන්තරය කියනදේ ගන්නේ කර ගන්න. අපි ළඟ වෙනත් කරවේදයක් නැත්තා. අපිට පාවිච්චි කරන්න වෙන්නේ ධාරා ුබෝවන්තරය ම ඉන්න ඇමීටර් නැතම් වෝල් මීටර් ඉතින්ැ මේක මංගාව තියෙනවා ඇමි වෝල් මීටර එවගේ තව ඕ මීට කියන්න තුනමයි ඇමෝල්ම ඕමට කිය තුනම අන්තර්ගත වෙච්ච බහුමීටේ කියල එක ඉති මේක මල්ටිමීටර් කියලා කියන්නේ ඉති මේ අපි පුළුවන් අ අපර්කත වශ විද දැම මිට විතරම ා ච්ි ක මට ට ද රවෙලා. අපි පරිපතයට සම්බන්ධ කර ගඩ ඕන මෙයාව ෝල්මීට විදරමයා පාවිච්චි කරනවනං අපි පරිපතයට සමාන්දරගත වෙන විදිහට මේගොල්ල අග්‍ර දෙකා අමශග්‍ර දෙකා අතර මොව සමාදරකත සන්දරට ඕනේ මේ විදිහයට බල්ලි වෙල්ලා මේක පාටාන්ගේ වැට නො තට කියද කියලා අපි දේක සටහන් කර ගන්නඩ පුළුවන් එක තමයි ඇමට ෝල් මට පාටහන්ක වෙන්න. ඉතින් දැන් ඒක ඕගොල්ලට ගන්නේ කිරීමක් විදර කරද මේක දී ය ඉතත්ම ෝගලට කර දි මේ පරිපතය ගන්න ධදාරාව හොයන් ඕන අග්‍ර දෙ අතර හිබෝන්දරය හොයන් ෝනි දැම ඉදර ො හයිවෝඩ පෝෂයක්ක් ොම දාලා තියෙනවන අපි දන්නවා මේ පරිපතය තුළ දාන්න පුළුවන් අපිට කචොප් දාන්න පුළුවන්නේ සක සංුධ පරිපතයක් එහෙමනා අපිට දාන්න පුළුවන් විද්‍යුත් ගාමක බලවල එකතුවඊ සමානයි පරිපතේ බාහිර ප්‍රතිරෝධ හර හයිබෝ බැස්ම අයියාර්වන් දාන අර් ර අපිට දාන්න පුළුවන්ච් නියමේ මේ පැතර දාන්න පුළුව ඉති දැම පරිපතය තුළ ම කිව මේගේ අනන්ත ප්‍රතිරෝධයක් තියෙන කියලා එයාගේ අනන්තප්‍රතිරෝධයක් තියෙන කියන ගා දහ සොමකක්ද මේක හරහා කිසිම දරාවක් ගැලෙන්න්න ෑ හෙනම් මෙහෙ ගෙන දරාව ක්‍රචප් පලම නියමේයට අනුව මේ පරිපතය මෙට හැරෙන් ඇතුව මෙන්න මෙහමම්ූර්ණ පතේදිගේ ගිහිල්ල මේ පැත්තෙන් ගිහිල්ල රිනාග්‍රය කලා එන්න ඕනේ ඉදි විදිට අද්දී අපි ඒ කියලා දන්න ොමකද විද්‍යුත් ගාමක බලය කෝෂය ඒක දොළහයි මේක සමානයි අයිවතාවක් ආරුවන් කියන එකයි කිලෝ ඕ එක් වතාවක් දහයේ තුන්ගනිි බලය කිලෝ කියන්නේෙ දහය තුන්ගනිි බලය එහෙනම් එකයි කිලෝ ඕම් දන අයිවතාවක් මෙයාගේ අගේ හතර වතාවක් දහය තුන හතරයි කිලෝම් ගලදී ඔන්න ඉදිර පිල්ලව ඉතින් මේ අයි කියනෙක් කිය න දෙන්න පොදුවෙනවා හේතුව මේ පරිපතය වෙන කොහෙට දා ගැලල්ල සිදධ වෙන්නේ නැහැ දරා බෙදිල්ල සිද්ධ වෙන්න නෑ ඒ නිසා අපිට අයි කියන එක ඉඩියට ගන්න පුළුවන් අයි කියෙනෙ ගෙලියට ගත්තා මෙදන තියෙනඒයි හතරයි හතරකයි පස්වතාවත් දහයේ මේක සමානයි දොළහට එහම ම්මට අයි කියනෙක උක්ත කර ගන්න පුළුවන් දොලහ බෙදීම පහ වතාවක් එකඇයට දහයත්තුන්න. දොල පයින් බෙදුව ආබිටෙනවා දෙකයිදසම හතරයි කියලා දෙකද මමාතන දහහිරන තුන්ගනි බය බි ුඩට දහ තුන්ගෙනි බල යට දයන්නේනය උඩ ගත්තඇක දහර නක් අයි කියන එකේනවා අපබිට ඔන්න විතේට ඇම්පියර් වලි. ධාරාමයින ඇම්පර් වැලි එක කියන්නේ කැබිටල්ලේ. ඉති මේදියට ලැබිච්ච එක මට ගන්න පුලුවන් දහහිරෙන තුන්ගනි බලය ගැෙන මිලි කියන එක. ටගත්ත හැකි දෙකයි දශම හතරයි මිල ඇප ඔයිතයටමට ලැබෙනවා අවසාන පිළිතුර මේක තමයි හරිපතිය ගන්න ධරාව අපි සංඛාත් මෝ ගන්නේ කර ගත් එක සංක්‍යාත් මෝගන්නේ ක ගත්තයකො තියන්නේ දෙක දසු හතර මිලිපිය එහෙම නම් ඇම පාටාන්කෙ වෙන්නේ ඉතින් ඔය පරිපත්තය ගන්න ධාරාව අගේඉතිං අපි මේ තරඩානු ගත්තාගේ ආසන වසෙන් අප තනවා මේකට සමාන ඇති කියලා එහෙමවිතල උත්තරේරගේ හැකි ඉට පස්ස දැන් අපේ ආන විභවය හොච්චරයිද කියලා මේ මේ ස්ථාන දෙක පෝල්බෙර පාටන්ක හනවෝල් බට පාටන්ගේ කියලා ගැනමු කද විභවය විභවන්තරේ ස්ථාන දෙ අතර ඉති මේ ඒ කල ස්ථාන දෙක තම මම දල්ලා තියෙන් එහනන් එයාගේ විභවන්ත්‍ර අප හොයන්ට ඕනේ වAB ab හොයන්ඩ යද්දී අපි දන්න කොහොමද මේ විබය බෙදෙන් කොමද බෙද ම මේ කල්ුත්තිකස රැකරලා තියෙනවා බලන්ඩ සමස් විබය අපි ගත්තවිීටෝටල් කියලාවිීටෝට සමානයි මෙන්න මෙහෙම මේක තම සමස්ත විභවය මෙම තියන රෙහිටර්ස් දෙක නොයිද රෙසිස්ටස් දෙගක් යෙනනවා මෙයාගේ රෙසිස්ටන්සක අපිගම්මු Rුවන් කියලා මේගේ ප්‍රතිරවදය අපි ගම්මු Rට කියලා එ මේහර යු්බවය අපිගම්මු වී1න් කියලා මේ හර අයුබය අපි ගන්නා වී දෙ මේ ඔක්ත මේ සුළු කිරීමේ සාධන කිරීම අවශ්‍ය නැහැ ඟගන හදන ැඩෝගලන් පෙන්න්නන්න නිග සාදරයක් එක්කම ඔන්න ඉද අපිටෙනවා V1න් වට විබෝධක ඉෝ කාටර් සමාන වෙන්නේ වීටෝටල් සමාන වෙනවාවන් දන අපි දන්නවා මේ පරිපදය තුළ ගලන්න එකම ධරාවක් එහෙමනම් අයිවතාවක් R1න් ධන අයිවතාව කාර්ටූ කෙළ ගත්තහැකිවිීටෝට සමානයි අයි එළියට ගත්හැගේ ආවන් දාන ආටූ කල එනාවිට දඟවිට අවශ්‍ය මෙතන මෙන මේ ABCAB අග්‍රධය කතර උබන්ද්‍රය හොයා ගන්ඩ වAB කියන කවුද VAB සමානයනි කාඩද වීවන්ට ඉති වවන් සමානයි අයිවතාව ආුවන් කියලාබි දන්න අයිවතක් කාරවන් එහෙම නම් ද මේ දෙන්න අතරබි සම්බන්තාවයක් ගත්තොත් අ අපිට පුළුවන් වෙයි වීවන්ගේ අගේ හොයා ගන්න එක දෙ දෙක කියල මංගන්න මංකරන්න දෙක පෙදෙනවා එකේ වීවන් යටවිීටෝටල් දෙක සමාන වෙනවා අයිවතාවක් ආරුවන් යට අයි වතාවක් ආරුවන් දැන ආර්ටු ඉටමට ලැබෙනවා මේ අයිට අයි කැපෙනවා වීවන් සමානයි ආ ආර්ුවන් දැන් ආර්ථ ආරුවන් බෙදි ආරර්ුවන්ධන ආර්ටු වතාවක් වීටෝර්දය ඉදි මේ සම්බන්තාවේ මම මේ පරිපතය සඳහා මේ ගාන සඳාම ආදිශ්‍ය කරනවා. මගේ වීටෝටල් වෙන් වෝල් ොළහයි අග්‍රධකාතර සමස් විභුවන්තරය එක විද්ගාංගු බලට සමානයි හේතු දමයි මේගේ කෝෂය අ්‍යන්ත්‍රර්පතිරෝදැන් ඇතිවීම ඉදිම දොළහ සමානයි වීටෝටිල් වෙනවා එතකට ආරුවන් ආටුව අපි දන්නවා එකෙනෙක් එකයි අනිත්තෙක් කියෙනා හතරයි. ආරවන් සමානයි එකයි ිලෝෝම් Rට සමානයි අතරයි කිලෝෝම්. පනිට පස ගත්ත යැකි වීවන් සමානයි මේ සම්බන්තයට ආදශ කරමු එක බෙදීම එක දන අතර වතාවක් මඟර කිිලෝම්ම දහයතුගනි බලය ගත්ත නෑ උඩ යට දෙන්නමන් එකම මේ අවශ්‍යන එකත් දාගමුව දහයතු වන්න හත්‍ර වතාවත් දහයතුන මේක වතාවක් වීටෝඩල් කියන වෝල්ඩ දොළහා හ එතනි ම වීවන් ගන්නවා ම මේ දහ තුන්ගනි බල එලියට ගන්නවා උඩයි යටයි දෙපැත්තෙම දහ තුන්ගෙන බල එලියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙන්නේ එ හතර ඔන්නව විතිහයට වතාවත් දොලා ඔල පෙනවද උඩයටැයි දෙන්නාම දහයතු නේ බල ඉන්නවා ඒමනම් මේ කට්වෙනවා ඉඩවාස්ස මට ගත්තයගේ විවාන් සමානයි හතරගැ පහයි පහැ එක වතාවත් දොළහයි දොලහබදම් පහගියන්නේ පසරත් දෙක දහයයි පසරක් හතර විස්සයි පසර දෙ දහයයි ඉතුරුයි දෙකක් බිදුව දාාන විස්සයි විශස්සවවිදීම පහගියන්නේ හතරයි ම හතරයි වෝල්ඩ ලපිල් ලබෙන ඔන්න ඕක තමයි මේ අග්‍රධක අතර බෝන්තරය එකඇන්න වAB මෙ සමානයි දෙකය දෙසම ඉ වෝල් බිට පාඩාන්කෙවෙන්නේ ඔය අග්‍රධක අතර විබෝන්තරේ අවශ්‍යේදාගන්න අපි මෙම හිතුවට මල්ලඟ තියෙනවා මේ වගේ ඔබලන්ටවශ අදාළ මෙන්න මේ වගේ වෝල් මීටරයක් මේ බහු මීටය එක ෝල්මීටෝ ඇමටෝමට ඔක්ම තිය එක මංගා තියෙනවා මෙහෙම එක්කෙනෙ ඇත්ත මෙ එක් කෙනෙ ගන්නේ කිරීීමවලින් ගන්නේ කෙන්නෙම ඇත්තම එක්කෙන් දැන් ඔඕුගොල්ල හිතන විදි හැට මේ ඇත්තම එක් කියෙනාගේ ඔය අපි කතාකරු විදිහට අභ්‍යන්දර ප්‍රතිරෝධ නැතුවයයිද ඇත්තම වෝල් මීට ඇත්තම ඇමීටර් ඇත්තම බහු මීටර් වල ඔය අපි කතාකරු විදිහයට අපි කතාගරු විදිහයට අභ්‍යන්තර ප්‍රත්‍රෝ දෙක අවස්ථාවකදී නෑ කියල සැලක අනිත අවස්ථාව ද්‍ය ප්‍රතිරව අන්තයයි කියල සැලකවා ඔන්න ොහොම වෙයිද එහෙම ඇත්තටම් පවතිීනවද ඒමම පවතිීන්ට තිබුණා අරි කතාගරපු කලින් කතාගලේ සුප කන්ඩක්විටි කියලා අන්න ඒවාගේකකින් හතපු ඇමිටරක්ගේ තිබ්බනා බොහෝ විට ඒ කරගන්න තිබුණ නමුත් වීත ක්‍රම තියෙනවා ඔය ඇමිටක ප්‍රතිරෝධය හක් කඩු ඉතාම අඩුමටමට සු තා සුරුමටම ෙනියන පුුලක් ක්‍රරනන් තියනවා නමුත් මෙන්න මේකනම් පොඩ්ඩක් අමාරුයි විවය පොඩ්ඩක් කේස්දානවා එක අනන්ත ප්‍රතිරෝධය කියනෙනම් හරියටම මෙන්න විදි හැන් නැහැ. මේකනම් කරගන්න පුළා වේ යම්තක් මට්ටමකට නමු සුප කන්ඩක්ටස් තිබනාවඔ වැඩේ හොම ගන්න . හරි. ඉතින් බලමු කොහොමද මේකේ ප්‍රතිරෝධයක් තිබ්බොත් අපි මොකට කරන්න කියලා මංගාව තියෙනවා මංබේක පොඩි ගානක් කිසිටම දෙන්නවා ගොල්ලන්ට ලියාගණ්ඩකෝ අංක දෙක ගාන අංක දෙක ගාන්න ඔය සැ ඔය සැකැස්මම තමා තියෙන්නේ මෙන මෙයාට තියෙනවා සැකැස්ම ඔය විදිහමයි මේ ප්‍රතිරෝධකෝඩ වෙනස් මේක ඕම්CI අයි මටේ අ්‍යන්ත්‍ර ප්‍රතිරෝධයක් තියෙනවා මයික දෙන්නම් ආර් සමානයි ඕම් පණහයි ඕවම් පනාහක අභ්‍යන්ත්‍රරප්‍රතිරවාෝදයක් තියෙනවා ඕම් පනාක අ්‍යන්ත්‍රප්‍රතිරෝදයක් තියෙනවා නමුතු ෝල් බීට්‍රේ පරිපූර්ණයි නො දෙවන අවස්ථාව දෙනා පහත දක්වා ඇත්තේ අභ්‍යන්තර පතිරෝදය ඔවුම් පණහක් වූ එය ඇමීට යස්සාහ පරිපූර්ණ වෝල්ඩ මීට්‍රයකින් සමන්විිත වූ පරිපතයකි සමන්නිිත වූ පරිපතයකි මෙහි ඇමීටර් සහ වෝල්මීටර් පාටතාාංක ගණනය කරන්න න්න Rට වගේ බෙදනාගයක් දෙන්නම් මේ වැඩේට ආර් සමානයි පණහයි ඇමීටියක් ්‍යන්ත්‍ර ප්‍රතිරවාදය ආවන් සමානයි ඕම් සීයි Rට සමානයි ඕෝම එක සය පණහයි ප්‍රයකත් දෙෙන් ට දුන්නා හැම්සිි ප්‍රතිරවාධයක් තියෙනවා කිය මේ පරිවත අපිට හොඩ වෙනස් කළ ඇඳ ගත්යැයින්නේ අදහස දැනගන්න ඕනයපුළු ඇැත්තැක හිතල කරන්නත් ඕන්නේ දන්න ඇත්වා මේ මෝල් දොලහත් තියෙනවන ඇමිටේ තියෙන තැන අපි ඇමිටේ මෙම ලකුණු කරගෙන ඔන්න දරම පරිපූර්ණ මිටයට ලක්ුණු කරගෙන මම ඊට පස්ස එතනගේ එහායි අලු තෙන් දා ගන්නවා ්‍රසිිස්ටර් එක රිසිස්ටරෙක් ආගෙද ඔය මිට රිෙසිස්ටරක ඉදි මේ සමස්ත පද්ධතිීමම තමයි ඇතුව ඇමිට්‍රේ වෙන්නේ මෙන සමස් පද්ධතියීම තමයි මිට්‍රේ වෙන්නේ මමකත කරන රෙසිස්ටර එකක් දාගන්නවා. දාගෙන පරිපතය අඳගන්නවා දැන් අවුල්ලක් නෑ දැම් එහෙම නවා මේක පරිිොෝර් ඔෝ මිටක් තිය එන මඩි කි පස්න නැතු මෙ අ දිගේ තම දරාව යන්නෙක හිතන පුළුවන් මෙයා පණහායි මෙයා සයිසිය පණහයි ඔන්න විදල් ලැබෙනවා මේ ඕ මේ සයෝක කිසි බණයෝ දැම් මෙතන අරතයන ප්‍රතිරෝදධ දි බැලු ගලන්න පේනවා ඇද මේ ප්‍රතිරෝධ බෝ ප්‍රතිරෝද ඉති මේ වගේ මොහොත්තකද අපිට ඒ ඒකත් ඇමිට්‍රයේ පාටාන්කට සැලක යුතු දෝෂයක් වෙනව කියලා තේරෙන්ඩ ඕනේ හේතුව මොකක්ද මේ තුන් දෙෙනගෙන් පාටාංග පොඩි තුන්දෙනගම අගයන් පොඩි පාටාගෙන අගයන් පොඩි එහෙම නම් මේ විබව නැත්තං ධරා අගේන් සඳහා නිවාර්රයම මේ ඕවම් පණහ කිෙනක බලපෑම ඇති කරන්න දැ බැරි වෙලා හරි මේ මීටට අරමන් කලින්ගානිද දුන්න 1කිලෝම් 2 කිලෝම් වගේ ලොකු රෙසිිස්ට්‍රන් එකක් තියන්න තැනකට ඔය පොඩි ඕෝම් ගානත් තියෙන ඇමටෙන් ලොකු බලපෑමක් ඇති කරන්න බැහැ ලොකු දරාව වෙනසක් ලොකු විභව වෙනක් ඇති කරන්න බැහැ නමුත් මෙතන ගත්තොත් බලන්ඩඒ පණහසීය එකසේපනා කියලා කියන්නේ පුඩාගයන් තුනා ඉතින් බලම් මෙතන එනාගේ මකක්්ද කියලා. බැරිලාහහිරම පරිිූර්ණ උනත් ේෙනනාගය තෝගොල්ල තනීම හදළ බලන්න දැන්ගෙනගේ ම බලන්නම් කියද කිය දැන් මේ තුන් දෙනාම ඉන්නවා තුන් දෙනාම ත්‍රේණනිකතැයි අරය පරිපූර්ණ නිසා මටයාන්න ඇතත් ප්‍රශ්නයන් නැහැ ම ඩිස්සල්ම දාාරාහොයන්න්න ඕනේ දදාාහොයන්න්න ඕන නිසාස ම අගේ ගන්නවා. ධාරා හොයන් මමගේ ගනිද්දි මට දාන්න පුළුව මෙතන්ට ් නියම සහ සංගත භාවය සැලකළ සමීකරන දාගන්න පුළුව. ඉති ඔගල දන්නවා කරජුප පලනියමය මෙතන සන්දිය වෙත එන කට්ටිය අනිවාරෙන්ම සන්දිීවත ඩැන්්ඩෝනේ නමුත් මෙයාගෙන් හර ගම කිීමම සිද්ධ වෙන මෙතනන්ත ප්‍රතිරදය පරිපුූර්ණ පරිපතය. එනිසා ක්කොම දරාව මේ පරිපතය තමා ගමන් කර නිසා අපිට දාා ගැන කිසි ප්‍රශනය නැිට මෙහම ලියන්න පුළුවන් විබව බැස්ම වල එකතුව සාමාන කරගත්ත ඇකි කෝෂය විදදුත්ගාමක බලට කෝෂය විදගාමක බල අපි දන්න වෝල් ො හයි මංයා ගැ්දන්ත තරෝදදිීල නැහැ ඒ න අයිකො මම ශුරණය කලා සල කළ. දොළහයි ඉඩ පස්ස මෙයා පණහායි අයිවතාවක් පණහා ධන අයිවතාවක් සය ධන අයිවතාවක් එකසිය පණහ කියලෙනවා දැ මේ විදියට මට අයි කියෙන එක පොදුවෙන ව අයේ ලියට ගන්නා මම පන දන සීය ධන එකසිය පණයි කියලා ලැබෙනවා එක සමානයි දොළහටමේතුන එකතුව දෙසීයයි දෙස අයයි සමානයි දොළහයි මම් පැත්තමාරගු කල්ල ලියාගන්න ඇත මාරු කළ ලයාාගන්න දෙසී අයයි සමානයි දො දෙමට හොයන් අවශ්‍ය අයිගේ අගය අයිගේ අගේ මට හොයන් අවශ්‍ය අයි සමානයි දොලාහ බෙදීම දෙසයගෙලේනවා දොලහ දෙසිය බෙදුවහම අපි දන්නවා එ දොලහ දෙසියෙන් බෙදුව අපි දන්නවා කිය දෙන්නේ කියලා මෙතන දෙකෙෙන් බෙදමු දෙකෙන් බෙදවා මෙයා සීයයි අයයි හයි බෙදීම සීයයි කියලේනවා එහෙම නම් අපිට ගෙනවා අයි සමානයි හයවතාවත් දහයරින දෙකයි ම මේක පොඩ වෙනස් කළ සකස්කරගන්න එක ඇම්පියර්ව ලිෙන්යාගේ ඇපස් වලිින්ෙන්න්නේගේ මමක පොඩ සකස් කල ලියාගන්නා හරි මම් පොඩා සකස් කල ලියගන්නම් මේක ම උඩේක දහැන් වැඩි කරනවා මේක වැඩි කරනව දහයෙන් වැඩි කල්ල දහයයින් බෙදෙනවා මෙතැන තියනව දහය වර්ගයා ල දන්න ඇති ඔයි ද හමටිල හැම් බදහම් කිසි පස්සන සංකය වෙන සන්නහැ මයි කරන්න කොඩි සකස්කර ගැනීමක් කරගන්න හැට බෙදීමයටට දහය තුන් එනි බලය කියල එනවා වෙතන නවා ඇMPය මේ දහය තුන්ගනි බලය කියලා ගැන මොකක්ද එක අන්නඩාවොත් දහැරින තුන්ගනි බලය වෙනවා එ හැටවතා දහැරන තුනායි කිය ලබිට ගත් හැයි මේ කරන දෙගෙන වෙඩිය ගණන් ගැණඩ පාසාමන්නේ දන් දැක්ල තියන කටටීම එක දැරින තුන කියන්නේ මිලි කියෙ එක ති ම එක හැටයි මිියම් පිය කෙදාගන්න ඔය නිකන් ලියර විදිිහක් ඔය සුළු කිරී මචර කරන අ වශනය මම මේ අයි අප හැදිරුුණොත් කියලා පියර වශයෙන් කරලා පෙන්නුවේ ඔන විර අපිට හැටයි මිියම් පි ගන්න පුොලො එඩ පස්ස අපි බලමු මේ පරිපතේ ඒඒබ කියලා ගත්ත ස්ථාන දෙක අදර විබව දැඟර පරිපපුර්ණ විවෝමානයගේ ම ගෙනනල්ල මේවිදියට පරිපදයට සමාන්තර කත්ව හයිකර හයිකල් ලේරලා චෙක් කල බල නොවා චෙක් කල බලනවා අග්‍රධ කතර විබෝය කොච්චර ඇද ලොකලන පේනව ඇති අර මංකල යුත්්ගත්ත සම්බන්ධාවය මැක ලියන්නම් මෙහෙම වීෝට කියද වෝල් දොහයි ක බදෙන්නේ කොහොමද මෙතන පණහයෝම් ප්‍රතිරෝධයක් ඉන්නවා ඊටබස්සේ සියයෝම් ප්‍රතිරෝධයක් ඉන්නවා ඊඩ බස්සේ එකසේ පණහයෝම් ප්‍රතිරෝධයක් ඉන්නවා මේ කරන විදි කොහොමද දෙනර කලින් විදිරම තවායි යන්නේ වි සමානුපාතිකයි ආර්ට විභය සමානුපාතිකයි ප්‍රසිිස්ට්‍රන්ස එක මත තීරණය නව විබවය මෙයාගේ අවශ්‍යAB අග්‍ර දෙක අතර විබවය ඉති මේක ධරාවි විබ භාජක පරිපතයක් වගේ විබයේ බෙදලි වෙල්ලා මෙන මැදාක්‍ර දෙකා අතර විබේ කියද කියලා හනා ඉති මේක විබය කොහොමද ගන්නේ සමස්තිබයෝල් දොල හයිනා කලින් ගත්ත සම්බන්තාව මත ඇති ගයටටන්නේ මොකක්ද උඩ දෙන්නෙ මොගක්ද වු් සනයි ව් කෙල්න ව කළගමු වAB සමානයි එයාගේ ප්‍රතරෝධයය යඩරේනවා පණහා සීය කසිය වනා වතාව මුලු විභවය වෝල් දොළහයි මමිල් අවසාය ප්‍රතිබලින් ගත් උත්තරේ කලින් ගන හදපුුණනි සයක බාරක් ඔහො විබවය බෙදල එකක් හැදුවනේ එ නිසමම එක ඇසුරින් තමයි යෝග කෙලීම ගත්තේ සීය යට දෙසීය වතාවදදලා පිල්ලබෙනවා එකට දෙකයි දෙකට අයයි හය වරත් දෙක දොලා හයි දෙ දෙ කැපෙනවා එනිසා අසාන් පිළිතුරමට ලැබෙන වෝටහයක් කියලා ඒ අගතර බ සරල වෝයි. අ නැතිය ඉන්නවන උදාගන්න අඟතුන මන් දෙනව පරිපූර්ණ වෝල්මීට නවත පරිපූර්ණ ඇමීඩර යත් සහ මෙයා පරිපූර්ණයි ඉඩබස්ස මම දෙනා මෙයා වෝල්ට් මිටරි. ම පරිපුර්ණ නෑ වෝල් මීඩ්‍රයේ ප්‍රතිරෝධේ මම දෙේ නව අභ්‍යන්තර ප්‍රතිරෝධය කිලෝඕෝම් එකයි ලෝෝම් එකයි මේ පරිපතය මම දෙන්න පරිපත පෙතරෝද මම දෙන්නා Rුව ස්තමානයි ල ආවන් සමානයි තුනයි කිලෝ R2 සමානයි ඔොන්න විදිහයට මම දෙන්නා ගයන් දෙක මෙයා තුනයි කිලෝ මෙය එකයි කිලෝම් දෙවන ඇස්සේ ආර්කූ ප්‍රදරෝධය මම දෙනවා එකොලයි දසම දෙකයි පහයි කිලෝම් කියලා මේ පද්ධතියේ මට හොයලා ඕනේ විභවය ඒ ඒබිය අග්‍රධකා අතර විබෝන්තරය කියන්නේ මට අවශ්‍ය නැහැ හරිම විභෝවන්තරය මට අවශ්‍ය වෙන්නන්නේ වෝල් මීට පාටාංකය වෝල් මීට්‍රයට පේන පාටාංකය ඉට පස්සේ මෙ දෙන්නේ ඇමීටරයක් ඇමීට්‍රය ධාරාවත් ඔගලු ගන්නේ කරන්න ඕනේ මට අවශ්‍ය පරිපතයට පේන විදිහයට හරිපතයට අදාළව ඇමිටේට වෝල් මීට පේන විදියට රගයන්තම අවශ්‍ය හදන්නබ අංගතුන ද මේ වගේ පරිපතයක් තිබුණොත් මෙදන වෝල් දොළහයි ආරුනාර්ට තුනයි එකයි එකක්ුලස දෙකයි ද මෙහම තියනව න්නදැ අපි වශ් ෝල් මීට්‍රේ පටාන්කෙ ලබා ගත් ඇති මේ අපිට මෙහම තියාගෙන බැහැ වැඩි කරන්නක් ගොඩ වෙනස් කල්ලා පරිපැත ඇඳ ගන්නව චුට්ටා මෙ මෙහෙම දාගන්නවා පරිපූර්ණෑ මීටේ එන්න මෙහෙම ඇඳ ගන්නවා ආරුවන් ප්‍රතිරෝදය මෙන්න මෙහෙම ඇඳ ගන්නවා දර බල අනිත් ප්‍රතිරෝධය ඒ කවුද අර වෝල්ට මීටය ප්‍රතිරෝධය එකයි කිලෝ ඊට පස්සේ මම් වෝල්් මීටය ඇඳ ගන්නවා පරිපූර්ණ විදිහද ඇඳගන්න සරල ඉදින ඇඳ ගත්ත හොම පස්සේ ආටු මාක් කර ගත්ත අවල්ද ලහයියාගේ කොලහයි දස්ම දෙකයි පහයි ලෝ මෙ අගගේ එකයි කිලෝ මේයා අගග ද බලමු පද්ධදියට න දත සමානයි පෝල්ටොලහයි පොල්ජලා සමාන සමානයි අවතාකාරන්දන අයොතාකාට වෙච්චරයි දැම් මොකද මෙතන වෙන්නේ අයිවතා කාරුවන් විතර කරම් අදී මෙතන ඉන්න දෙන්නේ එකයි කිලෝමින්නව තුනයි කිලෝමඉන්නවා අවිිට එහනම්ඒ සමකයක් අරගෙන හදැන්ඩ වෙනවා ඉින්ද අපිගේ සමකය ගමු එනම ඊළඟ පරිපතය අදගන්නවා මෙහෙම එකදාගන්න ෑස් තාගෙන මෙතන වෝල් දොලහයි මෙතනෝ එකයි දසම දෙකයි පහයි කිලෝ ඉදන් මම හොයන්ඩ යන්නේහරි මද හොයයින්ඩ යන්නේ ආදැස්යාගේ දස්යාගේ කිය කියල ගන්න කොමද ගන්න ආර්දශ් ස්ථමානයි එක තුනරි එකයි තුනයි සමාන්තරගත අවස්ථාව කොහොමද ගන්න සන්ත ගත්ත ප්‍රති්‍රරෝද මක්න්න තක් කරන්නන්න එකට ුවන් සමාන එකට ආවන් දන්න එකට ආ කියල ගන්න මෙතන එකට ආර්දෑස් කියලි ලිව එක කැඩආර් ෑස් සමානයි ආුවන් කෙන කිලෝම් තුනයි කිය කියන කවද කිලෝම එකයි මේ දෙන්න සමකයගත් ඕන එක අඩ අර්ඩෑ සමානයි අපි පොදුපාධ කර ගමු දෙන්නාම එක දැන තුනේ තුන පොදුපාදයක් කරගන්නවා එතුවට උඩයට දෙකම මෙයා තුනින් වැඩිය න හෙනම් ඔන්න විතිරවා ඉමට ලැබෙන අර්ඩෑර් සමානයි තුනවෙදීම හතරයි කියලා හරි ඒ කියන්නේ බිඳුව දසවම හතයි පහයි කිලෝ ය ඔවිතල් ලබෙනවා ති මෙදරන්න ප්‍රතිරෝධ දෙකයි මෙය බින්ද දශම අතයි පහයිකිීලෝවම් බාට පත්චන මම දන්නවායිති සරලවම මෙහෙම දෙෙුම දන්නවයි තමයි වී සමානුපාතිකයි මේ ධාරාබෙදිල්ලන්න ඇති නිසා වී සමානුපාතිකය යාර් වෙනවා එහෙම නම් බිින්දු අයි දශම වන් සමානුපාතිකයි විදර්ශම හතයි පහයි වීවන් ධන වට සමානුපාතිකයි එකැ වීටෝටල් සමානුපාතිකයි කියර දෙකොළහයි දොළහැ කියන්නේ දොළහයි එකොළ හැයි දශම දෙකයි පහ ිදවස් නතයි පහකැෙන් දොළහයි එහවන මං කෙලිම ගන්නා වීටෝටල් කියද විටෝටල් කියන්න දොළහයි න දොළහ සමානු පාතිකයි දොලාහට එහෙන මම ගන්නවා වීවන්නේ යට දොළහා සමානයි පවිදර්ශම හතයි පහ යට දොහයි දි මට ගත්ත එකෙතට වීවන් සමානයි පින් දර්ශම හතයි පායි වෝල් කිය සරලවම උතරයට ගියා සමානුපාතිකත්ව ඇසුරින් විෝාජග පරිපතයම සමාන්පාතිකත්ව ඇසරෙන් ත්ය හොමයි කැමැතිය ඔොක ගණ්ඩුවයි විතිර නැත්තක් විබෝභාජ ක්‍රම ලියලයන්දත් පුඩුව ප්‍රශ්නයනෑ විින්දර්ශ හතයි පහයි ඕවමට තමව සමාන් පාත වෙන්නේ ම මේක දැම්මි නෑ මේ ඕවම් තියෙන්නේ මේ තියන්නේ ල ඒතියන්නේෙත් කිල ෝ ල්ලා සමාටපාතිගෙන කිලෝොම් දොලාකට පිරවශ්‍ය විබෝවාගයක් තොර අපිට ලැබෙනාව බිදශම හතැයි පහයි වෝල්ට කිය ඔත්තනං ලැබෙන්න්නේ වෝල්ඩ ීටර පාටාන්කය ැ මේකද හරිමගේ මේකනෙමේ හරිමගේ රිඒ පරිපතය තියෙන් තිබිච්ාගේ නෙමෙ මේ ලැබිල තියෙන්න මෝල් පීටරේ තිබිච දෝෂය එක අභ්‍යන්තර ප්‍රතිරෝධය විශාල අගයක් නොවුනට විශාල ගැකුණාට ඒක මේ ප්‍රතුරෝදට ගැලපෙන්න්නේ මේ ප්‍රතිරෝධත් විශාලයි ඉදි මේ ප්‍රතිරෝධ විශාල නිසා ඒකට ගැලපෙන ඉදිසයට මේ මෙතන අපි හරිනං තෝරගන්න තියනවා ෝල් හර තොරගන්නවනි තව ලොකු අ්‍යන්තරපතුරෝධයක් තියන වෝල්ට් මීට ගන්නන්තේ ගන එක තාත් කැන හැ නමුත් කිලෝම් සීයක්ක් වගේ ගත්න මෙදන කිලෝම තුරට සාපිකයයා බොහොම ලොකු අන්නතවට අපි දරාවය හර ගලනි නෑැකි සලකළ අපි රවශපාටන ගණඩ තිබූ. නමුත් මෙතන්ද අපිට සැලකණ්ඩම වෙනවා ොනද රබිල් ලබෙනවා වෝල් ටියතාවේ වවන් සමාන බිදශ හතයි පහයි මේ අගරත්‍ර වෝල්ටේජජ එක . V1න් කියන VAB කළ දාගන්න VAB සමානයි විදේශම හතයිෝ තම රවශ්‍ය පරිපතය ධරාව කියදි කල හොයාගන්න ගල් දමම් මේ ආදේශක හොයග තිය නිසා මට කෙින් මේ පරිපතටම දාන්නඩ පුලලා කිසි ප්‍රශ්න නැව නැත්තා මෙතනින් එන දාරාව මෙතිනි පෙර බිදිලගිලලා නවත මෙතන එක තිලා තමයි පරිපතය හර හරිරන් ගමන් කරන්නේ. ඉදැම්ම සමස්ත පරිපතය ධරාව හොයන්ඩ යන්නේ ඇප නෝ ඇමිටේට පෙන්න්න ඇම්පියර් ගාන ම හොන්ඩඇන් ඉතික හොයඇන්ඩ ඇදි මට අවශ්‍ය වෙන්න මෙන්න මේ කොටස සහරහයන ධාරාවේ කියන්නේ අයි මෙනි බෙදිිච කතාමට ඇතර වැදන්නන්නේ කොමත් ම මෙතන සමකප්‍රතුරෝධය ගත්ත නිසා කිසිප්‍රටයන් නැහැ මට පුළුවන්කම ලැබෙනවා මේ පරිපතට චොප්දාලා ඒ සංගුතු පරිපතරකචොබ් දාලා දරා හොයාකන්න මැකදාන්නවා දොළහ සමානයි විද්ත්ගාවක බලය දොළහයි දොහ සමානයි අයිවතාව කාර්දෑශ දන අයිවතාකාර්දෑස් තන අයිවතාවක්දස අයි වතා කොල ඇදසම දෙකයි පහ කෞද මේ අයි ආර්යෑස් ක කියලගෙන විිදසු හතයි පහයි අයි වතාවක් බිඳදසම හතයි පහයි ධන මට ගත්තය කොල ඇදසුන් දෙකයි පහ ම ඔදරයි පිඩදර ගත්තා මෙහැ මේකාම කවද ඇත්තනම මෙ කිලෝමග නිසා දහයි තුන බලය තියෙනවා ඒ අපිට යොදාගත් හැකි කෙලිීම මිලි කියන එක මිලිඇපියර කිය පරිමාණ ලාගටේ කෙලින් යොදාගතයයි දැම් මෙත ෙො හ දම දෙකයිපා පිඳි සත පහකෙන් දොහ වවා දොලොස් සතවත් දහයතුුණ සමානයි දො ද අයි කියෙනෙෙන ගගේ අපි රශ මයක මේ බැතිලයා ගණ නිසා අයි සමානයි දො බෙදීම දොලො සතාවත් දහයිතුෙන ල. ඉ ලෙන ඉති මම කිව්වා මෙ අඩමෙක් හැටෙනවා මං කිවම කදද දහයි තුන බලයටතිනවන එක මිලි කියලා ගන්න පුළුවන් එෙන මට එනම කද එක්ක පතා දහයි රිනතුන ඇත්තනව ඇපියව ලිංඟත්තු ඉටෝ අපිට මිලියන් පියර ලිල්ලියන්න පුළුවන් අයිස්මානයි එයි මිියන් අවශ්‍යය දාගන්න හතරනි අවස්ථාව දාගම්මු අගේගේ පොඩ්ඩ වෙනස් කරන්න. හතරනි අවස්ථාවද දෙන්නම පරිකූර්න නැහැ දෙන්නම සාමාන්‍ය ලෝකය පවචින ආකාරයේ වෝල්මීරමී ඉතින් මේක මන් දෙන්න එකයි කිලෝම කියලා අභ්‍යන්තර ප්‍රති්‍රවාදය ගේයි ෝම භ්‍යන්තර ප්‍රතිරෝධයක් තියනවා Rුවන් ප්‍රතිරෝධය හන්සියෝම් R2 ප්‍රතිරෝධය මම දෙන්නම් දෙයෝ දි ෝකෙත් ඇමීට වෝල් මීට පාටාකෝගොල්ලො ලබා ගණ්ඩ එක තනියම කරඩ මෙක්තාන දාගඩ දෙන්නම පරිකූරණ නැති ඇමරිෝට මීටයි අවන්තා එකම වැඩක් ගාන සංකීරනෙන්ද තශූටු වැඩක් කරන්න ඒ තමයි මේ වෝල් මීට ඇමේ විපව ඉබය ලබා දෙන ප්‍රවේකයන්නේ විදදුත් ගාමක බල ප්‍රබැවේ අබැන්දර ප්‍රතුරයෝද්ධකුත් තියෙනවා ඒ මම ගන්නන් ආරඩෑස් එක සමානයි ත් දෙන්නන් සෝ එකත් සයෝ දොහයි ඔ නොයිදයේ සෙට් එකකමට පාටන් ඇමිට පාටන්ගේ ලබාග දම ඔගලන්න පොඩි කතාවක් කිව්වා මේ පාඩම් පටන්ගන්ට කලේ කියන්නේ මැසෙද් එකක් කිදරෙව්වා මද අද මොකදද කරන කියලා මීට සේතුව මීට සේතුව කියල උපකරණනයක් කරනවා ති ඒ කරන්න ඇතින වෙලා මදදී අපි දම් පන්ති නවත්තන්න ඔන්නේ ඒ නිස්සා පොඩක් බල මේක හොයි වගේ දෙ කල රූපෙන්ග තර බලාගම්ම මයිගේ දමිය එකක් හැදවා මී සේතුව වගේ හැඩේ තියන උපකරණය. ඒ මීට සේතුවනෙයි මීට සේතුව වගේ හැඩේ තියන උපකරණය. මීට සේතුව කියන එක පාවිච්ච කරන මොගුලන කියල දෙේපු මෙන්න මේ සම්බන්තාවේ. මතක ඇති මංගේ සති කළා මෙන්න මේ සම්මන්තා මතක නැති මතක් කරගන්න පොඩ්ඩා මද කිය බලන්න පීට Rටs කියලිවෙල්ලා අනුපාතිකට රසිස්ටර් පද්ධතිත් තිබුණ මැද තියන ගැල්ලනෝමීට්‍රයේ පාටාන්ය මේ විදිහයට අනුපාසයට පැවතුනොත් මෙතිරින් දෙනාව යම්ගිසි ධාරාව මෙ ේද පැවනොත් පටකුට අර්ය සනුපාති පැවතුරුත් ගැල්ල ීට පාටාන්ක ෂුණයක්ක් න කලම කිව ඉතින් මම් මේ කතා කරන්න යන්නේ අන්න ඒක පවිච්ච කරල තනපු නිර්මාණයක් ගැන ඒ තමයි මෙන්න මේ මීට්‍ර සේතෝ කියන උපකාරණය මෙ මීට සේතුව කියෙන උපකාරණය ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ඔබට බලන්න ඔය කියන විදුද්ගාමක බලප්‍රබේ තමාරයට තියෙන්නේ මෙතන තියෙනවා කම්බියක් පෙනවා ඇති කම්බියත් තියෙනවා උඩ තියනවා රෙසිස්ටර් දෙකා හරි ඇති අපි මෙන්න මෙතන මේ රෙසිස්තරේ මැද තැනට ගැල්ලනො මීට්‍රයක් සම්බන්ධ කරනවා මැද බින්දු ගැල්ල නොමීට්‍රය සම්බන්ධ කරලඉවර වෙලා අපි මෙන මෙතන ඔක දන්නවානේ මෙතන පිත සබන්ද වෙච්ච ගම මොදන මේ රිපත තුල දරාව ගලිය යුතු වෙනවා මේ විද්ගාවක වල ප්‍රභවයක් එනිසා ධාරාවක් ගැල යුතු වෙනවා. ඉති මේක ගැලේ ප්‍රතිඵල්ලකි ට මේ කම්බිය හරහත් ගමන් කරනම් හෙම ගිහිල්ලි වෙල්ලා මේ රෙසිස්ටර් දෙක හරහත් ගමන් කරනු. ඉති මේ කම්බිය හරි මීටර් සේතුවක නාම් මීටය දිග න්න නවත්මත හදල දින ම ීට සේව. සහ ඊට අදාළ කම්භිවර්ගයත්න්නෙමේ මේක නිකා අඩගම්ිය හරි හරි ඉද ඔන්න හොමයි මේක හ ගත්තේ ඉදි මේකෙන් මොකක්ද කරන්නේ මෙන්න මේ හැඩේ පරිපතයක් අපේ නිර්මාණය කර ගන්නවා මෙතන මේ Pට RPR කියන රෙසිස්ටර් දෙක ඔගලන් පේන වැදි PRකෙල් රෙසිස්ටර් දෙගත් තියෙනවා. PR කියලා තියෙන් රෙසිස්ටර් දෙක වගේ තමයි මේක මේ උඩ පැත්තෙ හිටපු රෙසිස්ටර් දෙක මෙන්න මේකේ ස් රෙස්ට දෙ එකගේ තමයි මෙතන දෙක උගලන්ට පේනෙ න ඇතර මේ තනි කම්බිය තමයිඒ එක අපි නිර්මාණය කරගන්න කොහොම දෙක නිර්මාණය කරගන්නේ මෙන්න මෙතැන්ට අපි ගේනවා ඉස්පර්ෂකයක් ඉස්පර්ෂකය කියන එක ගන්නේ කොහොමද මෙන්න මේ වගේ නික ස්පාර්ෂකයක් මමා රංගෙනවා මෙන්න මෙහෙම මේක ගෙනල්ලා ඇත්තරම් එක ගේන්නේ අර ගැල්ලෝ මීට එක අග්‍රයක් මෙතැන්ට සම්බන්ධ කරනවා අනිත් අග්‍රයේ මෙතරන මැදර සම්බන්ධ කරනවා මීටරයක් කියන්නේ ම කිව ඇමීටේ ෝල් මිටය හමේකේම මූලික තැනුම්ම එකකේ ඉතින් ඒ ඇමීටරයක් සම්බන්ධ කළ ප්‍රශ්නයෙන් නහැ මැද බින්ඳ කියන්නේ බින්ඳු මැද තියන කියලා ම කිව්වගේ සති ඉතින් ඒවාගේ එකක් සම්බධ කල්ලි වෙල්ලා එකයි මෙතැන අතර සම්බන්ධ කළ හම මේ පරිපතිය තුළ ධරාව ගන්නවද නැද් කියලා අපිට බලාගන්න පුලුව තයෝගොල ඉගෙන ගත්තා පිට කිව්ට ආර්ය සනුපාතයට ප්‍රහිස්ට පවතිනවන අනිවාරයෙන්ම රාගලි දවෙෙන න එක එහෙමනම් අපිට හයා ගන්න පුලන් එවා කම්බිය යම් කිසි දුරකදි යම් කිසි දුරකදිී ඔය දරාව නොගලන තැක් එනවා හේතු තමයි අපි දන්නවා කම්බියක දුරත් එක්ක මොකක්ද වෙනස්න්නේ ප්‍රතිරෝධේ දුරත් එක ප්‍රතිරග ෙනසන ද මේක මීටයක් දිකයින්න ඕගලන් එක පැත්තක දිකක් බලාගත්ත ගමන් සඩමිට විසි පහක් තියක් බලාගත්ත ගමන් අනි පත්තේ තොට සටඩමිට හැත්ත පහක් වෙනවා මොකද සම්පූර්ණදික මීට එකයි එහමනං ඊට අනුරෝබ ඉදිහයට ප්‍රතිරෝධ බෙදීමස්ෙද වෙන ඊට මේ උඩ පැති තියෙන ප්‍රතිරෝධ සමාන පාතිකයින්න මේ දියට පිට කිවෝඩාර්ට සනුවාාර පවතිනවන අපිට අවශ්‍ය ස්ථානය ලැබෙන. ඉතින් මේවි අපි කරන්නේ අපි දන්න ප්‍රතිරෝධයක් යොදාගෙන මේ වගේ වෙනත් ප්‍රතිරෝධයක් ගැනල්ලා මේ වගේ දැම මෙතන දන්න ප්‍රතිරෝධයක් අපි හයිකරගන්නම පරිපතයට හයිකර ගෙනි වෙන ප්‍රතිෝධයක් පිටින් ගෙනල්ල යයාගේ අපිදන්නන්නේ නැත්තම්. ඒ අගේ ගන්නේ කරගන්න තියෙන වඩාත්ම හොඳ ක්‍රමයක් තමයි මේ මීට්‍ර සේතුව ගෙන කියන්නේ. හරි අ එක තම අපි අද කතාරගන්න බලාපෘත් චදේ නමුත් අපිට සම්පූර්ණය කරන්න වෙලා මද වුණනා අපි දැනට එක අදහසොහොමදාගෙන අදට මෙතනී පන්තිය නවත්තමු. ඔගලු මේක ගෙදදි කරන්න හත්‍රවනිය අවස්ථාවමිගාන හදැන් බොහම සරල වැඩ